වෙනද වගේම සුබ දවසක් කියන ගම අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි ඩොනෙට්ස් කලාපේ චසිවියා නගරයට ආසන්න කලාපේ රුසියානු බටයන් විසින් මහා පරිමාණ ආක්‍රමණයක් සඳහා දින කිහිපයක සිට සූදානම් වන බව නිරීක්ෂණය කළ යුක්‍රේන බුද්ධිංශ විසින් ලබා දුන් තොරතුරු මත යුක්‍රේන ගුවන් හමුදා විසින් රුසියානු ඉලක්ක කිහිපයකට පසුගිය දිනේදී ගුවන් ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මීට ප්‍රතිචාර ලෙස රුසියානු ගුවන් හමුදාවේ SU-25 ප්‍රහාරක යාන සහ KA-52 හෙලිකොප්ටර් යොදා ගනිමින් චසිවියා නගරයේ හඳුනාගත් යුක්‍රේන ඉලක්ක 43කට දෙවන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරලා තිබෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මෙහිදී යුක්‍රේනයේ වෙත ඇමරිකා විසින් සපයන ලද හොවිස්ටර් පද්ධති 4ක් සන්නද්ධරාත 6ක් සහ කාලතුවක් කුණ්ඩ සහ පතරම් කපඩාවක් සම්පූර්ණ මට්ටමේ මනසා දැමීමට සමත්ව තිබෙනවා වගේම ඇමරිකානු නව යුක්‍රේන යුදාධාරය යටතේ පසුගියදා පෝලන්තය හරහා යුක්‍රේනයට ලැබුණු නවතම මට්ටමේ බ්‍රැඩ්ලි සන්නද්ධරාතය අල්ලා ගැනීමට රුසියානු බටයන් මෙහිදී සමත්ව තිබෙනවා කියලා තමයි දර්ශන උදාහරණමි මාධ්‍යට කරුණු වාර්තා කරලා තිබෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි මේ මාස 9 වෙනි දින දෙන දෙවන ලෝක යුද්ධ සැමරුමට පෙර චසිවියා නගරය අල්ලා ගැනීමට රුසියානු ජනපති විසින් අනු ලබා දී ඇති බැවින් ඒ සඳහා 21,000කින් සමන්විත අතිරේක බට කණ්ඩායම් දිශාවන් තුනක් ඔස්සේ චසිවියා නගර සීමාව ආසන්නයේ ස්ථානගත කරමින් පවතිනවා කියලා තමයි කරුණු වාර්තා වෙන්නේ. මෙලෙස එකවර සිදු කරන ලද මහා පරිමාණ ප්‍රහාරයක් මගින් චසිවියා නගරය අල්ලා ගැනීමට රුසියානු බටයන් සූදානම් වන බව බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශ මගින් යුක්‍රේනයට තොරතුරු වාර්තා කරලා තිබෙනවා. ප්‍රහාරයේ මූලික පියවර රුසියා විසින් මේ වන විටත් ආරම්භ කර ඇති බව දන්වන ඔවුන් දෙවන්ත රුසියානු ගුවන් ප්‍රහාර මගින් යුක්‍රේන ආරක්ෂක බලවල සහ ආයුධ සැපයීම් වනසා දැමීමෙන් පසු රුසියානු පාබල හමුදාව විසින් ඉදිරි දින කිහිපය තුළ 21,000ක අතිරේක බට කණ්ඩායමක් සමග චසිවියා නගරය තුළට කඩා වැදීම රුසියානු සැලැස්ම වන බව තමයි බ්‍රිතාන්‍ය බුද්ධි වාර්තාව මගින් වැඩිදුරටත් කරුණු හේ කරලා තිබෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි ඩොනෙට්ස් කලාපයේ තත්ත්වය එසේ තිබියදී රුසියානු බටයන් විසින් සැපරුෂියා කලාපයේ රොබෝටයින් නගරය ආශ්‍රිතව රුසියානු ප්‍රහාර වේගවත් කරලා තිබෙනවා කියලා තමයි කරුණු වාර්තා වෙන්නේ. ඔබ දන්නවා ඇති රුසියා විසින් මේ වන විට සති දෙකක පමණ කාලයක සිට රොබෝටයින් නගරයේ දිශාවන් තුනකින් සම්පූර්ණයෙන්ම බට කර තමයි තිබෙන්නේ. යුක්‍රේනය විසින් නගරය වට දහස් ගණනක් බිම් බෝම්බ අතුරා තිබුණා. මේ වන විට රුසියානු බටයන් විසින් රොබෝටයින් නගරයේ දකුණු කලාපෙන් නගරය තුළට ඇතුළු වීමට සමත්ව තිබෙන බව තමයි ප්‍රකාශ කරලා තිබෙන්නේ. මේ මොහොත වන විට රොබෝටයින් නගරයේ දකුණු කලාපයේ වීදි තුළ සටන් ආරම්භ වෙලා තිබෙන අතරම යුක්‍රේන ප්‍රතිප්‍රහාර එහෙමත් නැත්නම් රුසියානු යුක්‍රේන ප්‍රතිරෝධය ඉතාමත් අවම මට්ටමක පවතිනවා කියලත් රුසියානු බටයන් විසින් රොබෝටයින් නගරයේ මැදින් නගරයේ කලාප දෙකකට වෙන් කරමින් නගරය තුළට ඇතුළුව යුක්‍රේන බටයන් වෙත ප්‍රහාර එල්ල කරමින් පවතිනවා කියලා තමයි වැඩිදුරටත් කරුණු වාර්තා වෙලා තිබෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.